වෙනකොට ඩුබයිවල සෑහෙන ලොකු ප්‍රේක්ෂක පිරිසක් වාට එකතු වෙලා තියෙනවා. මොකද වර්ල්ඩ්ස් බෙස්ට් ඩීජේ විතර අවුරුදු දෙකක් පිට පිටද හරි මගේ බෙස් නෙමේ ඒකට කියන්නේ මිඩ්ල් ඊස්ට් ඩීජේ චැම්පියන්ෂිප් එක අවුරුදු තුනක් මම දින්න එක ඒකට ලෝකෙම ඩීජේස්ලා සහභාගී වෙනවා බ්‍රිටිෂ් ඩීජේස් ඇමරිකන් ඩීජේස් ඉතින් ඒක තියෙන හැම අවුරුදුම ඩුබයිවල පාම් ඩීජේ ඔෆ් ද ඉයර් කියලා සෝ ඒ ලොකුම ඒක ඇත්තටම ඉන්ටර්නැෂනල් ඉවෙන්ට් එකක් ඒක වර්ල්ඩ්ස් මේ ඩුබයි ටෙලිවිෂන් වල පවා යනවා වසර 2004දී මට ඇත්තටම කවුරුත් හිටියෙත් නෑ සපෝට් කරන්නවත් මට එක්විප්මන්ට් ගන්නවත් සල්ලි තිබ්බේ නෑ බට් මම ගිහිල්ලා මේ අපේ ජෙනරල් මැනේජ් මං ඒ වැඩ කරපු හොටෙල් එක මං ඩීජේ කරපු හොටෙල් එකේ ජෙනරල් මැනේජර්ගෙන් ඇහුවා සල්ලි ලෝන් එකක් ගන්න පුළුවන්ද මට ටර්න් ටේබල්ස් දෙයක් ගන්න කියලා ඩීජේ කම්පිටිෂන් එක ප්‍රැක්ටිස් කරන්න ඒ ජීඑම් කිව්වා නෑනේ පුතා හරි අමාරුයි මේ දවස්වල අපිට කියලා ඉතින් මම එදා පල්ලියට ගිහිල්ලා එළියට එනකොට පාරේ ටර්න් ටේබල් දෙයක් තිබ්බ වැටිලා මං ඒ ටර්න් ටේබල් එක අරන් ගිහිල්ලා ප්‍රැක්ටිස් කළා ඒ කම්පිටිෂන් එක දින්නා ඒක ඇත්තම ඉතින් ලැබීමක් තමයි හිතා අනිවාර්යයෙන් තියා හිතන පල්ලියට ගිහලා යාත්‍රා කරලා එළිය දෙනකොට ටර්න් ටේබල්ස් එකක් මිනිස්සෙක් විසික් කරලා දාලා පාරේ ඉතින් ඒක මිනිස්සෙක් විසික් කළත් නෑ ඒක ළඟ පාද ක්ලබ් එකේ ඒගොල්ලෝ විසික් කළා ඒක මට හොඳයි ඒ ඉතින් මං ගෙදර ගිහලා අරන් ගිහලා ඕක ප්‍රැක්ටිස් කළා ඕකෙන් මාසයක් විතර කම්පිටිෂන් එක තිබ්බා හරි තියුණු තරඟයක් ඇත්තම මේ ස්ටෑන්ඩඩ් හරි හයිනේ ඉතින් ඒකේ ගොඩාක් ප්‍රැක්ටිස් කරන්න ඕනේ වුණා ඒ මගේ රූටීන් එක පර්ෆෙක්ට් කරන්න. දැන් මට ස්කිල්ස් වලින් විතර බීට් කරන්න බෑ. ඒක නිසා මම මොනවද කරේ මම සපත්තු අරගෙන සපත්තු වලින් ස්ක්‍රැච් කරා. ෆයිනල්ස් වල මම සපත්තුවට ගිනි තිබ්බා. ගිනි තියලා ස්ක්‍රැච් කරා. ඉතින් ඒ වලින් තමයි මගේ පොයින්ට්ස් වැඩි වුණේ. කොහොම හරි අන්තිමට for the first time Asian DJ කෙනෙක් ඒ කොම්පිටිෂන් එක දින්නේ. 2004 ඊට පස්සේ පිට අවුරුදු දෙකක් යායිමත් ඉන්න. ඉතින් මේ කොම්පිටිෂන් එක තාම මම මතකයි ඒකට අපේ ලංකාවේ ප්‍රසිද්ධ බෑන්ඩ් එකක් හිටියා Wild Fire. එතකොට ගොඩක් ලංකාවේ මියුසිෂන්ස්ලා ඒ හිටියන් ඩුබායිවල ඒවන ඔක්කොම ආව සපෝට් කරන්න මට මංගාව තාම තියෙනවා ටේ සිංහ කොඩිය උස්සගෙන සිංහ කොඩිය උස්සගෙන ශ්‍රී ලංකා ෆ්ලැග් එක ෆස්ට් ටයිම් මං හිතන්නේ ඩීජේන් කියන මාතෘකාව යටතේ අපි ලෙල දෙනවා එහෙ ඩුබායිවල 2004 දී